baru kata anak itu meni. Garu kata anak itu meni. Aram bedim prasanna ranatunga matituma. Me sabahavata idiripat kala karunu api samagi jana balavege samagi jana sandhane vipakshe hatiyata sampurnema pratikshepa karana. Etuma kare me sabhava numage yavimak. Garu kathanayakatumani karanda gastanna narambadda hiriwadunna ramukkana jeevathunu kedi chaminda lakshan daru dedenikuge piyek nirayuda prajatantravadi aitiya pavichchi karapu tamange deshapalana aitiya tamange katha kirime nidahasa udghoshana kirime nidahasa deshapalane kirime nidahasa katha kirime nidahasa kriyaatmaka karanna idiripatunu pudgalek api pahadiliwama kiyanna kemathi me chaminda lakshange maraneta waga kiyannata ona rajapaksa raje mlechatte saha rajya thrasthavadaya kiyana eka me avasthave kiyannata ona garu kathanayakatumani garu kathanayakatumani araksaka ansawalata upades deela tiyenne avama balaya kriyaatmaka karanna man ahanna kemathi wedi tiyana eka avama balayada mini marana eka avama balayada mlechatte avama balayada rajya thrasthavadaya avama balayada man ahanna kemathi man dannawa garu kathanayakatumani mewa ahagena inna bari nari tikak hivallu tikak kaya gahanawa ewata api salenne ne oya aasane indagena ranasingha premadasa dosa abiyoge katha karapu aakarya e aya danne ne e nisan dari kaya gahoda man bay wenne ne garu kathanayakatumani mama kiyanne kemathi me mlecha anduwa me thrasthavadi anduwa කරන්නේ රටේ ජනතාව මර්ධනය කිරීම මං අහන්න කැමති මිනි මරණ ගවම බලේද T56 උන්න පාවිච්චි කරන එක අරම බලේද මං අහන්න කැමති ඔබතුමාගෙන් කවුද වෙඩි තියන්න ඕඩර් එක දුන්නු SSP මොකද SSP ගේ නම SSP කාගේ කවුද කවුද SSP මොකද SSP ගේ සම්බන්ධතාවය මේගෙන කරුණාකරලා එලිදරව් කරන්න දරු කතානායකතුමනි මම කියන්න කැමති දැන් ජන පීඩක ආණ්ඩුව අද ජන ඝාතක ආණ්ඩුවක් වෙලා අලුත් පොලිස් ඇමති මෙහෙමද වැඩල්ලුවේ කියලා මම අහන්න කැමති මෙහෙමද වැඩ පටන් ගත්තේ මිනි මරලද වැඩ පටන් ගත්තේ මම අහන්න කැමති දරු කතානායකතුමනි මං අහන්න කැමති මේ ආණ්ඩුව දන්නේ නැද්ද මානව ඓතිහාසිකම් රකින්න ඕනේ කියලා මේ ආණ්ඩුව දන්නේ නැද්ද නෑ ගරු කතානායකතුමනි මට අවස්ථාව දෙන්න බාධා කරන්න එපා මගේ කතාවෙන් පස්සේ ඕන තරම් කතා කරන්න නෑ මගේ කතාවෙන් පස්සේ උත්තර දෙන්න මං අහන්න කැමති ගරු කතානායකතුමනි මේ ආණ්ඩුව දන්නේ නැද්ද IMF සාකච්ඡා යනවායි කියලා මේ ආණ්ඩුව දන්නේ නැද්ද මේ රටේ මිනිසුන්ට භාෂණේ නිදහස තියෙනවයි කියලා මේ ආණ්ඩුව දන්නේ නැද්ද මේ රටේ ජනතාවට ප්‍රකාශනේ නිදහස තියෙනවයි කියලා මේ මිනිස්සයෝ පාරට ආවේ බවුසර් ගිනි තියන්න නෙමෙයි මේ මිනිස්සයෝ පාරට ආවේ කිරිපිටි ටික ගන්න තෙල් ටික ගන්න හාල් ටික ගන්න සීනි ටික ගන්න ගෑස් ටික ගන්න මාස ගණනාවක් පෝලිං වල හිටපු මේ මිනිස්සු ටික මේ ආණ්ඩුව හිතාමතාම පීඩණයට තර්ජණයට ගර්ජණයට මර්ධණයට දැන් ඊයේ දවසේ මිනි මරන්නට පටන් අරගෙන මං කියනවා මේ අත්පේ රටේ තිබෙන්නේ මිනි මරු ආණ්ඩුවක් මේ මිනි මරු ආණ්ඩුව මේ මිනි මරු ආණ්ඩුව අපි අනිවාර්යෙන්ම ඉදිරියේදී ජන බලයෙන් ජන සවියෙන්
පළවා හරිනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති. දරු කතානායකතුමනි මම අහන්න කැමති මේ ආණ්ඩුව මිනි මරලා බලේ ඉන්නද හදන්නේ? බලේ රැක ගන්නද හදන්නේ? මිනි මරලා මම මතක් කරන්න කැමති මේ ආණ්ඩුවටත් අර මේ ආණ්ඩුවේම කෑල්ලක් වුණු හිටපු ආණ්ඩුවටත් උගණ්ඩාවට ජලය ලබා දුන්නු ඉතිහාසයක් තියෙනවා. හැබැයි රතුපස්වල ජනතාව ජලය ඉල්ලනකොට මොකද කරේ? මරලා දැම්මා. දීවරයෝ ඉන්නන සහනාධාරය ඉල්ලනකොට මොකද කරේ? වෙඩි තිබ්බා. මරලා දැම්මා. රොෂෙන් චානකව මතකද? ඒ කරපු මිනිමරු ක්‍රියාවන් මතකද? මම කියන්න කැමති ලසන්ත වික්‍රමතුංගව මැරුවා, ලලිත්ලව කුගල්ලව මැරුවා, මාධ්‍ය මර්ධනය කරා, මාධ්‍යවේදීන් ඝාතනය කරා. ගරු කතානායකතුමනි මේ රඹුක්කණෙන් දුන්න සංඥාව තමයි ජන අරගලයටත් ගහනවයි කියන එක. අපි කියනවා එහෙම සංඥා දෙන්නට මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. ජන අරගලය ආරක්ෂා කරන්නට සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් සමස්ත විපක්ෂයත් පලිහ කැටියට ඒ ජනතාව ආරක්ෂා කරන්නට අපි ඉන්නවා කියන එක මේ අවස්ථාවේ කියන කැමති. ගරු කතානායකතුමනි මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් අද දවල් 12ට පෙර කරුණා කරලා මේ සභාවට ගෙන්නන්න ආරක්ෂක ලේකම්ව, මහජන ආරක්ෂක අමතිව, පොලිස් ප්‍රතිවරයව ගෙන්නන්න, අර වෙඩි තියන්න අනුමල දුන්නයි කියන SSPවත් ගෙන්නන්න, ඒ SSP පිටිපස්සේ ඉන්න දේශපාලන බලවතුන්ටත් ගෙන්නන්න කියන්න. ගෙන්නලා පක්ෂ නායකයන්ට අවශ්‍යයි සාකච්ඡාවක් කරු කතානායකතුමනි මේ සියලු දෙනත් සමග. ඒ වගේම මම කියන්න කැමති ගරු කතානායකතුමනි අපිට ඇහුණා අමාත්‍යවරයා කියනවා උද්ඝෝෂණය පිළිගත් ආණ්ඩුවක්ලු. උද්ඝෝෂණ පිළිගත්තු හින්දාද ඇඳිරි නීතිය දැම්මේ? උද්ඝෝෂණ පිළිගත්තු හින්දාද බාධා කරේ? උද්ඝෝෂණ පිළිගත්ත හින්දාද ඉමර්ජන්සි ඩික්ලෙයාර් කරේ? එහෙමද කරේ? එහෙමද උද්ඝෝෂණ පිළිගන්නේ? මම පැහැදිලිව කියන්න කැමති මෙතුමා බොරුවක් අද කිව්වේ. අපිට දැනගන්න ඕන මොන ෂෙඩ් එකටද තෙල් ගෙනාවේ, කාගේ බවුසරෙන්ද ගෙනාවේ, ෂෙඩ් එකේ ප්‍රධානියා කවුද, කවුද ෂෙඩ් එකේ ප්‍රධානියා පිටුපස සිටින දේශපාලන හස්තය? ඇයි බවුසරක ගෙනාපු වෙලාවේ පරණ මිලට මේ ටික අලවිනු කරේ? ඇයි පැය ගණනාවක් බවුසරේ නතරගෙන තියාගෙන හිටියේ මිල වෙනස් වෙනකන්? වැඩි මිලට මේ රටේ පාරිභෝගික ජනතාවට තෙල් ටික විකුණන්න කරේ මහ දහජරා වැඩක්, අසික්කිත වැඩක්, නිහීන ක්‍රියාවක්, නිින්දිත ක්‍රියාවක්, පහත් තුච්ච ක්‍රියාවක්. මේ මිනිස්සුන්ගේ පීඩනය තුළ මේ ආණ්ඩුවක් කරන්නේ හොරා කන එකයි, ගසා කන එකයි, කප්පන් දේශපාලනය කරන එකයි. ඒ නිසා මම විශේෂයෙන්ම අපිට ඇහුණ ඇමතිවරයා කියනවා කොහෙද පොලිසියකට කියනලු සාධාරණ පරීක්ෂණයක් කරන්නයි කියලා. ඒව අපි පිළිගන්නේ, හැමෝම පිළිගන්න. විශ්‍රාමලක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කීප දෙනෙකුගෙන් සමන්විත වූ පරීක්ෂණ මණ්ඩලයක් අපිට අවශ්‍යයි. මේක එක පොලිසිවලට කියලා හරියන්නේ නැහැ මේව විභාග කරන්න. මොකද මේ ඇත්තොන්ට තියෙන ඉතිහාසයක්, වැලිකඩ බන්ධනාගාරයේ හිටපු හිරකරුවන් ඝාතනය කරපු ඉතිහාසයක් තියෙනවා මේ ආණ්ඩුවට. ඒ නිසා මම අහන්න කැමති, දැන් බවුසරයක් ගැන කතා කරනවා, මිරිහානේ අර ආණ්ඩුවේ බස් රථයට, අර හමුදාවේ බස් රථයට කවුද ගිනි තිබ්බේ? කවුද ගිනි තිබ්බේ? කවුද ගිනි තිබ්බේ? අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවෙම ගෝල බාලෙන් ගිනි තිබ්බේ, ආණ්ඩුවේ නියෝජිතයෝ ගිනි තිබ්බේ. ඒව ගැන කවුරුත් නැහැ කතා කරන්නේ. ඒක තමයි තිත් ඇත්ත. ඒ නිසා ගරු කතානායකතුමනි අපි අද මේ ආණ්ඩුවේ ම්ලේච්ඡත්වයට, රාජ්‍ය ත්‍රස්තවාදයට ගොදුරක් වුණු KD චමින්ද ලක්ෂාන් මැතිතුමා වෙනුවෙන් අපි සිටිනවා. ඒ පවුලේ සීලු දෙනාගේම අනාගත වගකීම,
ඒ දූ දරුවන්ගේ අනාගත වගකීම අපි අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් අපි ඒක බාර ගන්නවා ඒක සුරක්ෂිත කරනවා නමුත් ගරු කතානායකතුමනි පවුලකට දරුවෙකුට පියෙක් අහිමි වුණාම ඒ පවුලට තමයි තේරෙන්නේ ඒ සිදුණු ඛේදනීය තත්ත්වයේ ඒ පාඩුව ඒ විනාශය ඒ නිසා අද මට අහුණ ඔබතුමා කියනවා බොහොම වැදගත් ප්‍රකාශයක් පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමා කිව්වා මේ සභාවේ ඉන්න පක්ෂ නායකයෝ හැමෝම ගිහිලා කියනවා නම් ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන්නේ කියලා එතුමා ලෑස්ති කියන වචනේ ඔබතුමා කිව්වා අපි කියනවා අපි සූදානම් මේ දේ කරන්න ඔබතුමා අවස්ථාව ලබා දෙන්න ඔබතුමා අවස්ථාව ලබා දෙන්න අපි සූදානම් ඒකමතිකව මේ විපක්ෂයේ සියලු දෙනා ඒ ප්‍රකාශය කරන්න ඒ නිසා ගරු කතානායකතුමනි නැවතත් ඉල්ලීමක් කරනවා අද 12ට පෙර අර නිලධාරීන් ටික ඔක්කොම ගෙනල්ලා මේ පක්ෂ නායකවරුන්ට ඒ අයගෙන් හරි ඇත්ත කතාව ප්‍රශ්න කරන්නට අවස්ථාව ලබා දෙන්න මේ කැංගරු කණ්ඩායම් කැංගරු උසාවිය ප්‍රයෝගී කරගෙන මේව වහන්න කටයුතු කරන්න එපයි කියලා මං ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා ස්තුතියි ඔව් ඇමතිතුමා උත්තර දෙන්න ගරු කතානායකතුමනි අපි මේ සාකච්ඡාව ගත්තේ ඊයේ රඹුක්කන වෙච්ච සිද්ධිය පිළිබඳව කතා කරන්න හැබැයි මෙතුමා කතා කරේ මෙතුමාගේ තාත්තගේ කාලේ වෙච්ච දේවල් මේ තියන්නේ ඒෂියා වීක් එකේ මේ කරුණාකරලා කියමුද අහන්න අහන්න අවුවට අමාරු ඇති මෙතුමා කියනද සමා වෙන්න මම මේ අපි කතා කරන්නේ ඊයේ වෙච්ච දේ මෙතුමා කතා කරන්නේ තාත්තගේ කාලේ වෙච්ච දේ හතදාක සුදාක් පරලා එව්ව ගැන කතා කරන්නේ මේ අපි ආවේ ඊයේ වෙච්ච දේ ගැන කතා කරන්නේ සමිතුරි සංචන විජේසේකර එමෙතුමා